ගරුකටයුතු හාමුදුරන් වහන්සේගෙන් අවසරයි. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, බිස්බෙන් නුවර ශ්‍රී ලංකාරාම විහාරස්ථානයේ වර්ෂයකට වඩා අධික කාලයක් අඛණ්ඩව පවත්වාගෙන ආපු සදහම් වර්ෂා දහම් වැඩසටහන මාලාවේ බදාදා දින නායක හාමුදුරුව යදාගෙන තියෙනවා සතිපට්ඨාන භාවනාව සම්බන්ධව අනුශාසනාවක් පැවැත්වීමට හා ඒ සතිපට්ඨාන භාවනාවක් කරන පින්වතුන්ගේ ප්‍රායෝගික ගැටලු සාකච්ඡා කිරීම සඳහා දැන් අද දවසේ එවැනි දවසක් අද මේ වැඩසටහන පවත්වන්නේ අපි ඇත්තටම බලංගොඩ භාවනා මධ්‍යස්ථානයේ ඉඳලා. විශේෂත්වයක් තියෙන්නේ එහි නේවාසිකව ඉන්න 20 දෙනෙක් පමණක් මේ වැඩසටහනට සහභාගී වෙලා ඉන්නවා. ඉතින් හැමදෙනාටම ප්‍රයෝජනවත් වෙන ආකාරයට අපි මේ වැඩසටහන් මාලාවෙම කතා කරගෙන ආවේ සතර අතිපට්ඨාන සූත්‍රයේ අන්තර්ගත ධර්ම කරුණු. ඒ වගේම ඉන්පසුව මම හිතන දේශනා 60 ගානක් පැවැත්වුවා සතිපට්ඨාන සූත්‍රයට අන්තර්ගතව. අවසානයේදී බුදුහාමුදුරුවෝ දේශනා කොට වදාළ මහා චත්තාලීස සූත්‍රයෙන් දේශනා වාර 5ක් විතර පැවැත්තුවා. දැන් සම්මා දිට්ඨිය අන්තර්ගත වන තවත් සූත්‍රයක් වන සරියුත් හාමුදුරුවෝ දේශනා කොට වදාළ සම්මා දිට්ඨි සූත්‍රය තමයි අපි මේක පෙර දේශනාවේදී සාකච්ඡා කරේ. මම මතක් කරලා දුන්නා මුලිනුත් මහා චත්තාලීස සූත්‍රය තුල බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේ සම්මා දිට්ඨිය දෙආකාරයි කියලා. ඒ කියන්නේ ලෞකික සම්මා දිට්ඨිය හා ලෝකෝත්තර සම්මා දිට්ඨිය වශයෙන්. ඒ වගේම ඒ ලෞකික හා ලෝකෝත්තර සම්මා දිට්ඨියේ තියෙන විශේෂ ගුණ ඒ මහා චත්තාලීස සූත්‍රයේ 40 ආකාරයකින් පැහැදිලි කරනවා. ඒ දේවල් පැහැදිලි කරලා දුන්නා. නමුත් සරියුත් හාමුදුරුවෝ දේශනා කරන මේ සම්මා දිට්ඨි සූත්‍රය මජ්ක්‍ධිම නිකාය අන්තර්ගත සූත්‍රයක්. මේ සූත්‍රයේ පැහැදිලි කරන්නේ ලෞකික සම්මා දිට්ඨියේ තියෙන විස්තර නෙවෙයි, ලෝකෝත්තර සම්මා දිට්ඨිය සම්බන්ධව තියෙන කරුණු ටිකක්. නමුත් ලෝකෝත්තර සම්මා දිට්ඨිය ලැබෙන ආකාරයක් නෙවෙයි මෙතන පැහැදිලි කරන්නේ. ලෝකෝත්තර සම්මා දිට්ඨිය ලැබූ පුද්ගලයෙගේ දකින්න පුළුවන් විද්‍යාමාන ලක්ෂණ 16ක් ගැනයි. ඒ ලක්ෂණ 16 ගැන පැහැදිලි කරනකොට මම මතක් කරා මේ එක ලක්ෂණයක් හරි තියෙනවා නම් ශ්‍රාවකයෙක් ළඟ ඒ ශ්‍රාවකයාට තීන්දු කරන්න පුළුවන්ලු එයා සම්මා දිට්ඨි ලාභියෙක්ද නැද්ද කියලා. ඒ අතරම මම පැහැදිලි කරලා දුන්නා. හැබැයි මේවා තමන් තීන්දු කරන්න යන්න වෙන්නේ ඒ දහම් පද නැත්නම් බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ තියෙන පදවල අර්ථය හරියට දැනගෙනයි. තමන් ඉගෙනගත්තේ අර්ථයක් එක්ක ගලපුවොත් තමන්ට විශාල හානියක් සිදු වෙනවා. ඒ වගේ මේ අර්ථය එතකොට වර්ධිනවා. දැන් මුල් දේශනා දෙකේ පළවෙනි ආකාරය නැත්නම් අපි හිතමු සරියුත් හාමුදුරුවෝ දේශනා කරපු සම්මා දිට්ඨි ලාභියෙක්ගේ මූලිකව හඳුනා ගන්න පුළුවන් එක ලක්ෂණය. මේ ලක්ෂණය තිබුණොත් එයා සම්මා දිට්ඨි ලාභියෙක් කියලා කියනවා. ඒක මතක් කරලා දුන්නා. නැවත සිහි කරනවා නම් අකුසලංච පජානාති, අකුසල මූලංච පජානාති, කුසලංච පජානාති, කුසල මූලංච පජානාති කියන ගුණයයි. ඉතින් ඒ දේ පැහැදිලි කරලා විස්තර කරා. ගිය සතියේ දේශනා කරේ දෙවෙනි අංගය ආහාරංච පජානාති, ආහාර සමුදයංච පජානාති, ආහාර නිරෝධංච පජානාති, ආහාර නිරෝධ ගාමිනී පටිපදාය පජානාති කියන ගුණය තියෙනවා නම් ඒත් සම්මා දිට්ඨි ලාභියෙක් කියලා සරියුත් හාමුදුරුවෝ මේ සූත්‍රයේදී දේශනා කරනවා. දැන් අද සාකච්ඡා කරගන්න තියෙන තුන්වෙනි ගුණයයි. ඒ තුන්වෙනි ගුණය විදිහට සරියුත් හාමුදුරුවෝ සම්මා දිට්ඨි සූත්‍රයේ පැහැදිලි කරන්නේ දුක්ඛංච පජානාති, දුක්ඛ සමුදයංච පජානාති, දුක්ඛ නිරෝධංච පජානාති, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය පජානාති කියන ලක්ෂණ හතරයි. දැන් මේ පජානාති කියන එක මම පැහැදිලි කරා දිගින් දිගටම. පජානාති කියන්නේ දන්නවා කියන අර්ථය නෙමෙයි කියන්නේ. පජානාති කියන එක වෙන්න ඕනේ
වර්තමාන අරමුණ තුල දැන ගැනීමයි. ඒතර ඥානාති කියන ලක්ෂණේ තියෙන්නේ මොනවා හරි දැනගන්න එක. දැන් දුක්ඛං ඥානාති කියන එකක් දුක්ඛං පජානාති කියන්නේ ඊට හාස්පසින්ම වෙන දෙයක්. ඒ වගේම දුක්ඛ සමුදය ඥානාති වෙනවා කියන එක කාරණයක්. දුක්ඛ සමුදය පජානාති වෙනවා කියන එක තවත් කාරණයක්. ඉතින් ඔහොම බැලුවම මේ පජානාති කියන්නේ ඒ වර්තමාන අරමුණේ දැනගැනීමකට කියන විශේෂ දැනගැනීමකට කියන අර්ථකථනයක්. එහෙමනම් දැන් සරියුත් හාමුදුරුවෝ එදා හාමුදුරන් වහන්සේලාත් මේ බුදුහාමුදුරන්ගේ ශාසනයෙම පැවිදි වෙලාත් ඒගොල්ලෝ කරපු වෙන විවිධ භාවනා ක්‍රමාණුව වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒගොල්ලෝ වෙනත් පැවිද්ද විදිහට ඉඳලා වෙන වෙන ගුරුකුලවල සම්මත කරගත්තේ ක්‍රමවේද අනුව වෙන්න පුළුවන්. ඒ අධ්‍යාත්මික පුහුණුව තුලින් මේගොල්ලන්ට හුඟක් ගැටලු ඇවිදින් තිබුණා. මේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියන එක වැරදි අර්ථකථන වලට භාජනය වීම. ඒ කියන්නේ සෝවාන් වෙනවා කියලා එක එක්කෙනා එක එක අදහස් කියන ගතිය වර්තමානයේ අද ලංකාවේ වෙනත් බෞද්ධ රටවල ඔය මුලාවටපත් වෙනවා වගේ එදා බුදුහාමුදුරන්ගේ ජීවමාන කාලයේම ගිහියෝ නෙමෙයි පැවිද්දව මේ මුලාවටපත් වෙච්ච අවස්ථාවක තමයි මේ ප්‍රශ්නේ විසඳලා දෙන්න සරියුත් හාමුදුරුවෝ මේ දේශනාව කරන්නේ. ඉතින් ඒක ගැඹුරු දේශනාවක් වෙනවා. වගේම ධර්ම කරුණු හරියට තේරුම් ගන්න නැතුව මේකේ තීන්දුව ගැනීමේ හැකියාව කොහෙත්ම නැතුවත් යනවා. දැන් අපි බලන්න ඕනේ මේ එක කාරණයක් අද දවසේ සාකච්ඡා කරන කාරණේ දිහා බලලා මේ සම්මාදිට්ඨිය ලැබපු ආර්ය ශ්‍රාවකයෙක් තුල විද්‍යාමාන වෙන ලක්ෂණයක් විදිහට තමයි බුදුහා මේ සරියුත් හාමුදුරුවෝ මේ දේශනාව කරන්නේ. එතකොට මේ ලක්ෂණ හතරක් ගැන කියන මේ හතරම අන්තර්ගත යුතුයි. බලවෙනි ලක්ෂණේ දුක්ඛම් පජානාති. එතන දුක පජානාති ගුණයෙන් යුක්ත වෙනවා ආර්ය ශ්‍රාවකයා. එතකොට ආර්ය නොවන ශ්‍රාවකයා දුක පිළිබඳව ඥානාති ගුණයෙන් ඉදෙන්න පුළුවන්. එතකොට ඥානාති කියන්නේ දුක ගැන දැනගන්නවා. දුක ගැන දැනගැනීම නෙවෙයි නිවන් රැකීමේ ක්‍රමය. ඉතිහාගී එකක් කියන එකයි මෙතන මේ පැහැදිලි කරන්නේ. පජානාති වීම. ඊළඟට දුක්ඛ සමුදයන්ට පජානාති. ඒ දුක්ඛ සමුදය කියන එක අපි අහලා දැනගෙන තියෙනවා. දුකට හේතුව කියන එකයි සමුදය. දුකට හේතුව තණ්හාව කියලා ඕනම බෞද්ධයෙක් කියනවා. ඒක ලියන්න පුළුවන්, කියන්න පුළුවන්, ඒ ගැන මොනවා හරි පොත් ලියන්න පුළුවන්, විස්තර කරන්න පුළුවන්, කතා පවත්වන්න පුළුවන් මොනවා ගැනද? දුකට හේතුව තණ්හාව ගැන තමන් දන්න විදිහට තණ්හාව විස්තර කරන්න පුළුවන්. නමුත් ඒක සම්මාදිට්ඨි ලාභියෙක්ගේ ලක්ෂණයක් නෙමෙයි. තණ්හාව ගැන තමන්ගේ දැනුම සම්මාදිට්ඨි ලාභියෙක්ගේ ගුණයක් නෙමෙයි. සරියුත් හාමුදුරුවෝ පෙන්නන්නේ සම්මාදිට්ඨියේ ලාභියාගේ තියෙන ලක්ෂණය ඒ තණ්හාව හටගන්නේ වෙලාවේ මේක තණ්හාව කියලා දැන ගැනීමයි. ඒකයි දුක්ඛ සමුදයන්ට පජානාති. ඒ වගේම දැන් තව සම්මාදිට්ඨි ලාභයේගේ තව තියෙනවා තුන්වෙනි ගුණයක් මෙතෙන්දී දුක්ඛ නිරෝධංච පජානාති. ඒ කියන්නේ දැන් නිවන කියන්නේ මේකයි. දුක නිරෝධ වෙච්ච තැන තියෙන සංසාර විමුක්තියයි. එතකොට සංසාර විමුක්තියේ ලක්ෂණය මේකයි කියලා නිකන් ඉන්නකොට දැනගන්න එක ඥානාති. කාට හරි කියන්න පුළුවන් වෙන එක ඥානාති. ඒ වගේ අරමුණක සතිය පවතින වෙලාවක අවබෝධ වෙන එක පජානාති. එහෙනම් ඉතින් සම්මාදිට්ඨි ලාභයාට මේ ගුණේ තියෙන්න ඕන. නිවන මේකයි කියලා තව කෙනෙක්ගෙන් අහන්න හිතෙන්න බෑ සම්මාදිට්ඨි ලාභයාට. ඒ වගේම අහන්න හිතෙන්න බෑ මොකක්ද මේ කියලා. හොයන්න පරේක්ෂණ කරන්න හිතෙන්න බෑ කියන එකයි මේ කියන්නේ. ඊළඟට හතරවෙනි කාරණේ විදිහට සරියුත් හාමුදුරුවෝ පෙන්නනවා දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය පජානාති. ඒ කියන්නේ ඒ ආර්ය අෂ්ටාංග මාර්ගය පිළිබඳ පජානාති ගුණයෙන් යුක්තයි වෙන්නේ. එතකොට ආර්ය අෂ්ටාංග මාර්ගය පිළිබඳ කරුණු දැන ගැනීම ඥානාති.
ආරියස්ථාංග මාර්ගයේ වැඩෙන වඩනකොට දැන් මේ වැඩිලා තියෙන්නේ සම්මා දිට්ඨියයි කියලා එවල තේරෙන එක පජානාති ගුණයෙන් යුක්තයි. ආංග 8ම වැඩිච්ච ගුණයෙන් යුක්ත වෙනවා. ඉතින් ඒ එහෙම නැති තැනක වැඩුන්නේ නැහැ කියන එක යාට එනම් નિરાයාසයෙන් අවබෝධයක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ වැඩුන්නේ නැහැ කියලා අවබෝධයක් තියෙන්න ඕනේ කාටද? වැඩිච්ච පුජ්‍යලයාටයි. දැන් එහෙම කිසි විදිහක නැතුව ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩිලා එක මේ අංගාටම වැඩිච්ච මොහොතක් පහු කරේ නැත්නම් කාට හරි දැන් මගේ මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංග ටික වැඩිච්ච මොහොතක් දැන් වැඩිච්ච නැති මොහොතක් කියලා වෙන් කරන්න බෑ. ඒ වගේම තණ්හාව දුකට හේතුව කියන එක අවබෝධ වෙච්ච නැති කෙනෙකුට දැන් මගේ තණ්හාව සක්‍රීයයි දැන් අක්‍රීයයි කියලා වෙන් කරන්න බෑ. දැන් සමාධිලාභියෙක් මෙන්න මේ දෙක වෙන් කරන්න පුළුවන්. තණ්හාව තියෙන තැන වෙන් කරගන්නත් එයාට පුළුවන්. තණ්හාව නැති තැන වෙන් කරගන්නත් පුළුවන්. ඒකෝ තණ්හාව නැති තැන වෙන් කරගත්ත මුල්ම ප්‍රතිඵලය ලැබීම තමයි සම්මාදිට්ඨියට පත් වීම කියලා ධර්මයේ කියන්නේ. ඉතින් දුක පිළිබඳවත් එහෙමයි. එමනම් ඒ කාරණා හතර දුක්ඛංච පජානාති දුක්ඛ සමුදයංච පජානාති දුක්ඛ නිරෝධංච පජානාති දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය පජානාති කියන මේ හතර අපි දන්නවා. දැන් චතුරාර්ය සත්‍ය ගත්තොත් ආර්ය සත්‍ය හතරන් මේ විදිහටමයි නම් කරන්නේ. දුක්ඛ ආර්ය සත්‍ය, සමුදය ආර්ය සත්‍ය, නිරෝධ ආර්ය සත්‍ය, මාර්ගාර්ථ සත්‍ය. හැබැයි ආර්ය සත්‍යයේදී පජානාති ගුණයක් ගැන පැහැදිලි නැහැ. දැන් සම්මා දිට්ඨිය කියන එක ලෝකෝත්තර සම්මා දිට්ඨිය ධර්මයේ හඳුන්වන්නේ ලෝකෝත්තර සම්මා දිට්ඨියේ අන්තර්ගතයන් හතරක් තියෙනවා කියලා. කියන්නේ ඕනම දිට්ඨියක අන්තර්ගතයන් හතරක් තියෙනවා. කම්මසගත සම්මා දිට්ඨිය තුලත් තියෙනවා අන්තර්ගතයන් හතරක්. මිත්‍යා දෘෂ්ටිය තුලත් තියෙනවා අන්තර්ගතයන් හතරක්. ඒ වගේම ලෝකෝත්තර සම්මාදිට්ඨිය තුළත් අන්තර්ගතයන් හතරක් තියෙනවා. මේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය තුළ අන්තර්ගතයන් හතර තමයි ආර්ය සත්‍ය හතර කියලා කියන්නේ. දුක්ඛාර්ය සත්‍ය, සමුදයාර්ය සත්‍ය, නිරෝධාර්ය සත්‍ය. ඒ වගේම මාර්ගාර්ය සත්‍ය. දැන් කම්මස්සගත සම්මාදිට්ඨිය තුළත් ඔය හතරම අන්තර්ගතයි. දුකක් අන්තර්ගත වෙන්න පුළුවන්. දුකට හේතුවක් අන්තර්ගත වෙන්න පුළුවන්. දුකට හේතුවක් අන්තර්ගත වෙන හැම තැනම දුක නැති තැනක් අන්තර්ගත වෙනවාමයි. ඒ වගේම දුක නැති තැනක් අන්තර්ගත වෙන හැම තැනම ඒ දුක නැති තැනට යන ක්‍රමයක් අන්තර්ගත වෙනවාමයි. එහෙනම් දැන් මිත්‍යා දෘෂ්ටිය තුලත් ඔය හතර තියෙනවා. දැන් මිත්‍යා දෘෂ්ටිය තුලක් තියෙනවා දුක. ඒ දුකට හේතුවක් තියෙනවා. ඒක දිට්ඨියක ඕනම දිට්ඨියක අන්තර්ගතයන් ওই විදිහ තමයි එන. දුක තියෙනවා, දුකට හේතුවක් තියෙනවා දිට්ඨිය තුල. දුක නැති තැනක් තියෙනවා, දුක නැති කරන ක්‍රමයක් තියෙනවා. දැන් මිත්‍යා දෘෂ්ටිය තියෙන තැනක අපේ සාමාන්‍ය මිනිහෙක් මිනිස්සෙක් ගත්තොත් මිත්‍යා දෘෂ්ටියක් තියෙන තැනක එයාගේ කායික ක්‍රියාවක් විදිහට මිත්‍යා දෘෂ්ටිය බලපානවන සතුන් මරණ වෙලාව. දැන් සතුන් මරණ වෙලාවේ එයාට දුකක් තියෙනවා. මරණ මොහොතට පෙරත් ඒ මරීමේ චේතනා ඇති වෙන්න පෙරත් ඉඳලා දුක තියෙනවා. මොකද දුක? මේ සතා මරා ගන්න බැරි වුණා කියන දුක. ඒ දුක හින්දා ඒකට දුකට හේතුව මොකද්ද යාගේ? සතෙක් පණ පිටින් ඉන්නේ එක යාට දුක. ඌ තමා විසින් මරාගත්තොත් එතන දුක නැති තැනක් ඒ මොහොතේ. ඒකට දුකට හේතුව මරා ගන්න බැරි වීම. දුක නැති තැන ලැබෙන්නේ මරා මැරීමෙන් පසුව. එතන සතු මරණ ඕනම කෙනෙක් දන්නවා මේ සතා මරාගන්නේ මෙහෙමයි කියලා. එහෙනම් ඔය විදිහට බැලුවම එතන තියෙනවා රහතර. මිත්‍යා දෘෂ්ටිය තුලක් තියෙනවා, දුකක් තියෙනවා, දුකට හේතුවක් තියෙනවා, දුකට හේතු දුක නැති තැනක් තියෙනවා, දුක නැති තැනක යන ක්‍රමයක් තියෙනවා.
මිනිස්සු ළඟ තියෙන දෙයක් දැන් සිහි කල්පනාවෙන් ඉන්නකොට පෙළ මිනිස්සුන්ට දුකයි. ඒ සිහිය මදි. මනුස්ස මට්ටමේ සිහිය මදි. ඒක දුකයි. ඒ දුක වුණාම එයාට දුක නැති තැනක් තියෙනවා. වෙරි වෙච්චම වෙරි වෙලා ලැබෙන සිහිය දුක නැති තැන. එයාට දුකට හේතුව මොකද්ද? ඇල්කොහොල් නැතිකම. වෙරි වෙච්චි නැතිකම. දැන් එයා දන්නවා ඒ දිට්ඨිය තුලක් තියෙනවා දුක නැති කිරීමේ ක්‍රමය. ක්‍රමය මොකද්ද? බේබද්ද දන්නවා වෙරි වෙන විදිහ. එතකොට දැන් මිත්‍යා දෘෂ්ටිය තුලත් ඔය එකම තියෙනවා. දුක තියෙනවා, දුකට හේතුව තියෙනවා, දුක නැති තැන තියෙනවා, දුක නැති කරන ක්‍රමය තියෙනවා. එතකොට අකුසලයෙන් දුක නැති වෙන ක්‍රමයක් ආවොත් එතන අකුසල් පාක්ෂික ස්වરૂපයක් තියෙනකොට අකුසල් පාක්ෂික ස්වરૂපයෙන් අකුසලයක් කරලා දුක නැති තැනට යන්න උත්සාහ ගැනීම මිත්‍යා දෘෂ්ටි වෙනවා. මොකක් අයට දැන් ඒ විදිහම තමයි දැන් අකුසලයකින් දුක නැති තැනට යනවා. දැන් බොරු කියන අයට ඒක තියෙනවා. ඇයි බොරු මේක මේ විදිහට වංචා වංචනිකව බොරුවක් කිව්වේ නැත්නම් දුකයි කිව්වම සැපයි. එතකොට දුක මොකද්ද? බොරු නොකියා ඉඳීම. එතකොට සැප මොකද්ද යාට? නිවන මොකද්ද? බොරුව කිවීම. ඒකට භාවිතා කරන ක්‍රමයක් එයාගේ තියෙනවා. එයා බොරු කියන මිනිස්සු පුරුදු වෙච්ච විදිහ තියෙනවා. ඒක මිනිස් තව කෙනෙක් රවට්ටන්න. දැන් ඔහොම ඔහොම ගත්තාම මිත්‍යා දෘෂ්ටිය තුළත් අන්තර්ගතයන් හතරක් තියෙනවා. මොනවද? දුක, දුකට හේතුව, දුක නැති තැන, දුක නැති කරන ක්‍රම. ඒ මිත්‍යා දෘෂ්ටිය කියන්නේ දුකට හේතුවත් එයාට තේරෙන්නේ දුක නැති කරන ක්‍රමේ තියෙන්නේ අකුසල් කිරීමෙන්මයි. දැන් කම්මස්සගත සම්මාදිට්ඨිය තුළත් ඔය හතරම අන්තර්ගතයි. දුකක් තියෙනවා, දුකට හේතුවක් තියෙනවා ඒකේ. දුක නැති තැනක් තියෙනවා, දුක නැති කරන ක්‍රමයක් තියෙනවා. එතකොට කම්මස්සගත සම්මාදිට්ඨිය හැබැයි දුක නැති කරන ක්‍රමයට ගන්නෙ අකුසලේ නෙවෙයි කුසලයේ. කුසලයේයි ගන්න. දැන් පෙළක් අයට දානයක් දෙන්න බැරි වීම ගැන දුකක් තියෙනවා. ඒ දුකට හේතුව දානය සම්බන්ධවයි තියෙනවා. දානයක් දෙදී දුන්නට පස්සේ යාට දුක නැති වෙනවා. ඒ වගේම යා දන්නවා දන් දෙන විදිය. නැතුව දන් දෙන විදිය දන්නේ නැතුව දානයක් දෙන්න බෑ. දැන් ඔය විදිහට බැලුවම කම්මස් කතා සම්මාදිටිය තුල හැම විටම කාරණා හතරක් අන්තර්ගත වෙනවා. ඒකත් දුක, දුකට හේතුව, දුක නැති තැන, දුක නැති කරන ක්‍රමය. දැන් බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය තුලත් ඕකමයි තියෙන්නේ. ඕන දිට්ඨිය ඕනම දිට්ඨියක ඔය කියන කාරණා හතර තමයි තියෙන්නේ. දැන් ලෝකෝත්තර සම්මාදිට්ඨිය තියෙනවා දුක. හැබැයි ඒ දුක බුදුහාමුදුරුවෝ පෙන්වන දුක. සංසාරයේ මිනිස්සු දකින දුකක් නෙවෙයි. බුදුහාමුදුරුවෝ පෙන්වන දුකක් තියෙනවා ලෝකෝත්තර සම්මාදිට්ඨිය තුලත්. ඒ දුකට හේතුවකුත් තියෙනවා ලෝකෝත්තර සම්මාදිට්ඨිය තුලත්. ඒ දුක නැති තැනකුත් තියෙනවා ලෝකෝත්තර සම්මාදිට්ඨිය තුල. ඒ දුක නැති කරන ක්‍රමයක් අන්තර්ගතයි ලෝකෝත්තර සම්මාදිට්ඨිය තුල. එහෙනම් බුදුහාමුදුරුවෝ පෙන්නන බුදුහාමුදුරුවෝ අවබෝධ කරගත්ත සංසාරයේ දුකයි කියන එක අන්තර්ගත දිට්ඨිය ලෝකෝත්තර සම්මාදිට්ඨියයි. දැන් ඒ සංසාර දුකට හේතුව එතකොට ඉබේ මේ ශ්‍රාවකයා තුළ හේතුව හැම සංසාර දුකේ ඕනම් පැතිකඩකට හේතුව තණ්හාව කියන තනි කාරණයයි. දැන් අර වගේ කැඩෙන්නේ නැහැ. දැන් මේ පින්වතුන්ට වුණා දැන් මේ ඉඳගෙන බණ අහන වෙලාවේ දුක ඇති වෙන්න පුළුවන්. කයෙන් ඇති වෙනවා දුක. ඒ කියන්නේ කායික අමිහිරි වේදනාව දුකයි. දැන් දුකට හේතුව හැබැයි තණ්හාව කියලා කාටවත් තේරෙන්නේ නැහැ බණ අහනකොට. දැන් කොන්ද රිදෙනවා, කකුල රිදෙනවා, ඕක දුකයි. එහෙනම් ඒක කයෙන් ඇති වෙච්ච සිතක ඇති වෙච්ච දිට්ඨියක තමයි ඒ දුකත් අන්තර්ගත. හැබැයි රිදෙනකොටම Tamanට තේරෙන්නේ මොකද්ද? ඒ දුකට හේතුව. කකුල රිදෙන එකට හේතුව, කොන්ද රිදෙන එකට හේතුව.
තණ්හාව කියලා කාටවත් අවබෝධ වෙන්නේ තේරෙන්නේ නැහැ. තමන්ගේ තණ්හාව කියලා තේරෙන්නේ නැහැ. තේරෙන්නේ වෙන මොකක් හරි භෞතික දෙයක්. එක්කෝ ඉඳගෙන ඉන්නේ ආසනේ වැරද්දා. නැත්නම් ඉරියව්වේ වැරද්දා. එහෙම නැත්නම් උදේ දවල් කාපියකේ වැරද්දා. එහෙමත් නැත්නම් තමන් බීපු බෙහෙත් වල වැරද්දා. දැන් කාටද තමන්ගේ ශරීරයේ දුකක් තේරෙනවා? කායික දුකක් තේරුණ වෙලාවක ඒකට හේතුව තණ්හාව කියලා හිතක කෙනෙක් ඉන්නවද? එහෙම ඉන්නවා නම් එයා සම්මාදිටි ලබන. එහෙම තේරෙන කෙනෙක් ඉන්නවා, හිතන කෙනෙක් ඉන්නා සම්මාදිටි ලබිය කියන්නේ ඒ දුක ඇති වෙනකොට තේරෙනවා නම් මේක තණ්හාවෙන්ද ඇති වුණා. එහෙනම් තණ්හාව නැති තැනක මේ දුක නැහැ කියලා එයාට අවබෝධයක් තියෙනවා. එහෙමනම් එහෙම අවබෝධයක් සම්මාදිටි ලාභයට තියෙනවලු. සරියුත් හාමුදුරුවෝ දේශනා කරන්නේ ඒකයි. දැන් එහෙම දික්ටි නෙමෙයි අපි ළඟ තියෙන කම්මස්සගත සම්මාදිටිය තුල ඒ වුණේ නැහැ. දැන් කම්මස්සගත සම්මාදිටිය තමයි බහලාගත වෙන්නේ මේ බණහන එකට. මිත්‍යා දෘෂ්ටිය නෙමෙයි. තම බණහන්ඩ ගිහින් ඉඳගෙන ඉඳලා තමයි කොන්ද හරි කකුල හරි රිදුනේ. එතකොට දැන් කකුල රිදුනට ඒක ගණන් ගන්න නැතුව ඉන්නවා. දුකක් කියලා තේරෙනවා, විඳවීමක් තියෙනවා. ඊට වැඩිය හොඳයි බණහන එක. ඊට වැඩිය ධර්මයට ගෞරව කරන එක හොඳයි. බුදුහාමුදුරන්ට ගෞරව කරන එක හොඳයි කියලා එයා ඒ දුකට හේතුව හංගනවා. දුකට හේතුව තේරෙන්නේ නැහැ. ඊට වැඩිය වෙනත් දිට්ඨියක් හදලා මේක බණ ඇහිීමේ වැදගත්කමට එයාපත් වෙනවා. එතනක් තියෙන්නේ මොකද්ද එතකොට? එයාට තියෙනවා දැන් අලුත් දිට්ඨියක් ඇදිලා කකුලට වැඩිය කොන්දට වැඩිය බණ ඇහිීම වැදගත්. ඒක දුක නැති එක. දුක නැති වෙන ක්‍රමයක්. දැන් ඔන්නෝම අර තමන්ගේ මේ මොහොතේ දිට්ඨි කම්මසගත සම්මාදිට්ඨියත් ඔහොම වෙනස් වෙනවා. වෙනස් වෙනාට මිත්‍යා දෘෂ්ටියත් වෙනස් වෙනවා. දැන් මිත්‍යා දෘෂ්ටිය වෙනස් වුණාත් අන්තර්ගතය ගත්තම මොනවද තියෙන්නේ? කාරණා හතරයි ධර්මානුකූලව. මොනවද ඒ කාරණා හතර? දුක, දුකට හේතුව, දුක නැති තැන, දුක නැති කරන ක්‍රම. දැන් උදාහරණයක් විදිහට මේ දවස්වල දැන් ලංකාවේ ගත්තොත් එහෙම හුඟක් අයට හැම වෙලෙම දුකක් තියෙනවා. ඒ කියන්නේ පත්තරයක් බැලුවත් දුක එනවා, ටීවී එක බැලුවත් දුක එනවා. ඒ එහෙම ඒ මේ කාලේ අමුත දුකක්. ඒ දුක මොකක්ද කියලා ඇහුවොත් එලක් අයට තියෙන ලොකුම දුක ලංකාවේ ඩොලර් නැතිවීම. දැන් හේතුව බලන්නකෝ. හේතුව තමයි අර පාරේ බෝඩ් ගහගෙන ඉන්නේ. කාටවත් ওই බෝඩ් එක දැක්කද කවුරුවත්? ඩොලර් නැතිවීමේ දුකක් තියෙනවා. ඒක විඳිනකොට ඒකෙන් ඇතිවෙච්ච දිට්ඨිය තුළ අන්තර්ගතය තමයි බෝඩ් එකේ තියෙන්නේ. ඇයි ඩොලර් නැතිවීමට හේතුව බෝඩ් එකේ ගහගෙන ඉන්නේ? කාගේ බෝඩ් එක ගහලා තියෙද? ඩොලර් නැතිවීමේ දුක මට ලැබෙන්නේ මගේ තණ්හාවෙන් කියලා කවුරුවත් ගහන්නේ? ගහගෙන ඉන්නේ කුරුල්ලන්ගේ සත්තුන්ගේ නන් ටික දුකට හේතුව. කොහොම බෞද්ධයද ලංකාවේ ඉන්නේ කියලා බලන්න. දැන් ඩොලර් නැතිවීමේ දුක දිට්ඨිය ඒකනේ. ඒකේ අන්තර්ගතේ නෙවෙයි හතර දුකට හේතුව. සතේ කුරුල්ලේ. ඒතර දුක නැති තැන කුරුල්ල නැති තැන. දුක නැති කරන ක්‍රමය කුරුල්ලා මැරීම. තේරුණානේ? දැන් මොක මොන දිට්ඨියද? කම්මස්සගත සම්මාදිට්ඨිය තෝන්නේ. තේරෙනවා නේද? ඉතින් දැන් අපි කියනවා සෝවාන් කම් අපිට මනින්න පුළුවන් කියලා. තමන්ගේ තියෙන මිත්‍යා දෘෂ්ටි හැම මනින්න බැරුව කොහොමද සෝවාන් කම් මනින්නේ? නමුත් සරියුත් හාමුදුරුවෝ මෙතෙන්දි පැහැදිලි කරනවා එදා ශ්‍රාවකයෝ හාමුදුරුවෝමයි රැවටුනේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියලා විවිධ දේවල් වලට. ඒ රැවටුනේ හැබැයි ඔය කාම ලෝකයේ තියෙන දේවල් වලට නෙවෙයි හුඟක් අය රැවටුනේ. රූපාවචර මානසික தත්ත්වයේ තියෙනවට. එහෙම නැත්නම් මේ මිත්‍යා දෘෂ්ටියට නෙමෙයි කම්මස්සගත ධම්මාදිට්ඨියේ යටතේ පෙන්වුම් කරන විකෘති
සංසාර විමුක්ති වලට තමයි එදා හාමුදුරුවෝ රැවටිලා ඉන්නකොට සරියුත් හාමුදුරුවෝ මේ දේශනාව පවත්වන්නේ. බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ තුල සම්මාදිට්ඨිය කියන්නේ මෙන්න මේකයි කියලා. මෙන්න මේ ගුණ තියෙනවා නම් විතරයි ආර්ය පුජ්‍යලයෙක් කියලා මේ ශාසනය තුල පිළිගන්නේ කියලා. ඉතින් මේවා ගැඹුරු වගේම දැනගත යුතුයි. දැන් මම කියා දෙන්න යන්නේ මෙන්න මේ දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ඥානං කියන වචන හතර අපි අහලා තියෙන වචන හතර. මේ මොකද්ද? මේ සම්මාදිට්ඨියේ ලෝකෝත්තර සම්මාදිට්ඨියේ අන්තර්ගතයයි. චතුරාර්ය සත්‍ය කියලා කියන්නේ ඒකයි. ආර්ය සත්‍ය. එහෙනම් ලෝකෝත්තර සම්මාදිට්ඨියේ ආර්ය සත්‍ය කියන්නේ මේ දුක, දුකට හේතුව, දුක නැති තැන, දුක නැති කරන ක්‍රමය කියන එක ඕනම දිට්ඨියක අන්තර්ගතයි. එතකොට මිත්‍යා දෘෂ්ටිය තුළත් දුකට හේතුවක් දුකක් තියෙනවා, දුකට හේතුවක් තියෙනවා, දුක නැති තැනක් තියෙනවා, දුක නැති කරන ක්‍රමයක් තියෙනවා. නමුත් මිත්‍යා දෘෂ්ටිය තුළ දුකට හේතුව කවදාවත් තණ්හාව නෙමෙයි. වෙනත් භෞතික හේතුවක්. එතකොට ලෞකික සම්මාදිට්ඨිය නැත්නම් කම්මස්සගතා සම්මාදිට්ඨියෙත් ඔය හතරම තියෙනවා. දුක තියෙනවා, දුකට හේතුව තියෙනවා, දුක නැති තැන තියෙනවා, දුක නැති කරන ක්‍රමය තියෙනවා. නමුත් කවදාවත් එතනත් දුකට හේතුව තණ්හාව නෙමෙයි. දැන් එහෙනම් දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ඥානං කියන්නේ සම්මාදිට්ඨි කියන එකේ ස්වરૂපයයි. දැන් සරියුත් හාමුදුරුවෝ පෙන්නන්නේ දුක්ඛේ ඥානං නෙමෙයි මෙතන. දුක්ඛංච පජානාති. ඔන්න ආර්ය ශ්‍රාවකය තුළ තියෙන ගුණේ. ඒ කියන්නේ දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ඥානයේ තියෙන්නේ සෝවාන් වෙන මොහොතේ, සෝවාන් මාර්ගසිතේ. එහෙනම් සෝවාන් ඵලසිතේ තියෙන එක මොකද්ද? දුක්ඛංච පජානාති. දුක්ඛ සමුදයංච පජානාති, දුක්ඛ නිරෝධංච පජානාති, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය පජානාති. දැන් එහෙනම් සෝවාන් වෙච්චි පුජ්‍යලයෙක් ළඟ දකින්න පුළුවන් ලක්ෂණේ පජානාති ගුණයයි. ඒ කියන්නේ දැන් මේකම තියෙනවා. දැන් ධර්මයේ අවිද්‍යාව මොකද්ද කියලා විස්තර කරන කොටත් දාන්නේ දුක්ඛේ අඥාන, දුක්ඛේ දුක්ඛ සමුදය අඥාන, දුක්ඛ නිරෝධේ අඥාන, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය අඥාන. ඒතර විද්‍යාව කියලා ධර්මයේ හඳුන්වන්නේ දුක්ඛේ ඥාන, දුක්ඛ සමුදය ඥාන. එහෙනම් සම්මා දිට්ඨියමයි විද්‍යාව. එහෙනම් ප්‍රඥාව කියන්නේ මොකද්ද? දුක්ඛේ ඥානං කියන දිට්ඨිය ඇති කරන ප්‍රඥාව ලෝකෝත්තර ප්‍රඥාව. හැබැයි මේ දුක ලෝකයා දන්න දුක වෙන්න බෑ. බුදුහාමුදුරුවෝ පෙන්වන දුක විය යුතුයි. දැන් සරියුත් හාමුදුරුවෝ මේ සූත්‍රයේ තුලත් මේ දුක සම්මාදිට්ඨි ලාභිය තුළ තිබිය යුතු දකින්න වෙන විද්‍යාමාන වෙන ලක්ෂණයක් විදියට මේ ලක්ෂණේ තියෙනවා නම් කාගේ හරි ඒ පුජ්‍යලයාට සරියුත් හාමුදුරුවෝ මේ උපදෙස් දෙන්නේ එයා සෝවාන් කියලා තීන්දුව කරන්නලු බය නැතුව. ප්‍රශ්නේ තියෙන්නේ දැන් මේ ලක්ෂණය තමන් ළඟ තියෙද නැද්ද කියලා තමන්ට තේරුම් ගන්න කොච්චර ධර්මයක් ගැන දැනුමක් තියෙන්න ඕනද? එතකොට එහෙම දැනුමක් නැතුව කොහොමද තීන්දුව කරන්නේ? දික්ක ගැන කොච්චර දැනුමක් තියෙන්න ඕන? දැක්ම පිළිබඳ කොච්චර දැනුමක් තියෙන්න ඕන? දැන් ඒ වුණාට දැන් ප්‍රශ්න විසඳන දෙන්න බෑ. දැන් මේ ටික නැතුව ඕන තරම් හොවන් වුණා කියලා එදත් හිතපු හින්දානේ මෙහෙම කියන්නේ. දැන් අද වර්තමානයේ ඉන්න ඕන තරම් සෝවාන් එළි දැකලා සෝවාන් වෙන අය, යටසැකිලි දැකලා සෝවාන් වෙන අය, මිනිගුණ දැකලා සෝවාන් වෙන අය. ඒ මේ සම්මාදිට්ඨි සූත්‍රයේ තියෙන්න බැහැ නා සරියුත් හාමුදුරු දේශනා කළේ ඒවෙන් එකක් හරි එකක් වන්නේ 16ක් කියනවා සම්මාදිට්ඨි ලාභීන්ගේ ගුණ. ඔය කියන එකක් වන්නේ ලංකාවේ මිනිස්සු කියන සමා සෝවාන් වෙච්ච ගුණ නෑ ඒක. ඒ කියන්නේ ඔක්කොම කරන්නේ තම තමන් රැවටෙන එක. මේ ධර්මයේ දන්නේ නැතුව තීන්දු අරගෙන කරගන්නේ විකාරය. එතකොට ඉතින් ඒක ලෝකෙටම අද බලපාලා තියෙනවා. අද බලපාන එක එක අතකින් සාධාරණයි,
මොකද මේ සූත්‍ර දේශනාව පවත්වන්නේ බුදුහාමුදුරන්ගේ ජීවමාන කාලේ. ඒ ජීවමාන කාලේ පැවිදි වෙච්ච ගිහියෝ ගිහියෝ නැතුව මේ පැවිදි වෙච්ච හාමුදුරුවෝ ටිකටයි මේ පැටලවිල්ල වෙලා තියෙන්නේ. ඉතින් අනික් අය ගැන මොන කතාවද? මේ දිට්ටි කියන ඒවා ගැඹුරුයි. ධර්මීය ගැඹුරුයි. එහෙමනම් අපි දැන් බලන්න ඕනේ ඊට පස්සේ සරියුත් හාමුදුරුවෝ මෙතෙන්දී මේක ලක්ෂණයක් දැන් සම්මාදිට්ඨි ලාභයේ සෝවාන් වෙච්ච ආරි ශ්‍රාවකේ දුක්ඛංච පජානාති දුක්ඛ සමුදයංච පජානාති දුක්ඛ නිරෝධගාමිනී නිරෝධාංච පජානාති දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය පජානාති කියලා මේ වචන හතර දේශනා කළා සරියුත් හාමුදුරුවෝ අවසන් කරන්නේ මේ සූත්‍රයේ මේ කොටස. ඊට පස්සේ දුක කියන්නේ මොකද්ද කියලා දේශනා කරනවා. ඒක ඉතින් අපි දන්න අපි පාඩම් කරපු දුක්ඛ ආර්ය සත්‍යයේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු දුකේ කරුණු ටිකමයි මෙතන අන්තර්ගත වෙන්නේ. මොනවද? ජාතිය දුකයි, ජරාව දුකයි, මරණය දුකයි, ශෝකය දුකයි, පරදේව දුකයි, ඔය විදිහට ගිහිල්ලා අවසානයේ කැමති දේ නොලැබීම දුකයි. දැන් මෙන්න මේ ටික තමයි දුක කියන්නේ. ඒක තමයි පජානාති වෙන්නේ. ඒ දුක පජානාති වෙන්න ඕනේ. දැන් මම ඉපදුනා ජාතිය කියන්නේ ඉපදීමනේ. දැන් ඉපදිච්ච එකයි ඉපදිලා අවුරුදු ගාණක් ගිහිල්ලා මම ඉපදුනා කියලා දැනගන්න එක ජානාති. දැන් ඊට පස්සේ ඉපදිච්ච එක අනාගතේ මැරෙනවා කවදා හරි කියලා දැනගන්න එක මරණය පිළිබඳ ජානාති. ඒක තමයි ඉපදිච්ච එක මැරණකම් වෙනස් වෙනවා කියන එක දැනගන්නවා ඕන කෙනෙක්. ඒක මොකද්ද? ජරාව වෙනස් වීම දැනගන්නවා. ඒක පජානාති නෙවෙයි. එහෙනම් දැන් ඔයගොල්ලෝ අපි දන්නේ මොනවද? ඉපදීම ගැන දන්නවා. කොච්චර ඉපදීම ගැන දන්නවද කියලා හැමෝටම තේරෙනවා මං ඉපදිච්ච එකෙක් කියලා. නිකන් නෙවෙයි අහවල් දවසේ අහවල් අවුරුද්දේ අහවල් දවසේ අහවල් තැනදී ඉපදුනේ. ඒ විතරක් නෙවෙයි මං ඉපදුනේ මගේ අම්මා අහවලා මගේ තාත්තා අහවලා. ඔක්කොම දන්නේ. එහෙම නොදන්න මිනිහෙක් මනුස්සයෙක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඉපදීම ගැන දන්නවා. එහෙනම් ඔක්කොම සෝවාන් වෙනවා. නෑ. ඥානාති මේ දැනගැනීම. ඊට පස්සේ හැම මිනිහම දන්නවා කවදා හරි මම මැරෙනවා කියලා. වෙනසක් තියෙන්නේ දැම්මනම් මැරෙන එකක් නෑ කියලා හිතාගෙන. එච්චරයි වෙනස. නෑ හැමෝම දන්නවා මම මැරෙනවා. අවදාරි මරණවා කිය. ඉතින් දැන් මරණය ගැන දන්නවා. මරණය දුක. ඉතින් ඔය වගේමයි ඔය කියන කාරණා හතර අපි දන්නවා. ඔය කාරණා හතර නෙවෙයි ඔක්කොම දුක ජාතියේ ඉපදීම දුකයි කියලා ඔය කියවනවා. පොඩ්ඩ බැරි වෙනකොට දුග්ගී කියවෙනවා, ලියවෙනවා. ඔය ජාතිය ගැන, උප්පත්ති ගැන ලියන්නේ. කවිකාරයෝ ලියන්නේ, කතාකාරයෝ ලියන්නේ. තේරෙනවා නේද? ජරාව ගැන ලියන්නේ. ඉතින් කවුද දන්නේ තමුන් ඉපදුනා කියලා දන්නවා ඒකෙන් මේ ප්‍රශ්නේ විසඳෙයිද? විසඳෙන්නේ නැහැ. ඉපදිච්ච එකම නේද පස්පව් කරන්නේ? ඉපදිච්ච එකම නේද මිනි මරන්නේ? එතකොට සියලු අකුසල් කරන්නේ ඉපදිච්ච එක. සියලු කුසල් කරන්නේ ඉපදිච්ච එක. නමුත් ඒ කුසල් කරන එකක් දන්නවා මං මේ අහම්බෙන් ආවනේ ඉපදිච්චියගේ මිනිසෙක් කියලා ඉපදිලා තමයි මේ කරන්නේ. මේ මගේ මනුස්සකමටමයි මේ කරන්නේ. දැන් මේක දැනුමක්. මේක වැඩක් ඇති දෙයක් නෙවෙයි. මේ සංසාරයේ හදන දැනුමක්. දැන් සරියුත් හාමුදුරුව පෙන්නනවා මෙතන දුකට හේතුව තණ්හාව කියලා. දැන් ඊගාට තණ්හාව කියලා නිකන් ඉන්නේ නැහැ. තණ්හාවේ අර බුදුහාමුදුරුවෝ චතුරාර්ය සත්‍යයේ දුකට හේතුව, සංසාර දුකට හේතුව තණ්හාව කියලා දේශනා කරනවා සියලුම සූත්‍රවල. ඊට පස්සේ තණ්හාව කියන්නේ මොන වගේ එකක්ද? මම මේ බුදුහාමුදුරුවෝ තණ්හාව කියලා හඳුන්වන්නේ කුමකටද කියලා කෙටි පැහැදිලි කිරීමක් හැමතැනම කරනවා. තණ්හාව කියන්නේ එතන යායම් පෝනෝ භවිකා නන්දි රාග සහගතා తత్ర తత్ర అభినందనీ కామ తన్నా భవ తన్నా విభవ తన్నా అన్న මෙන්න මේකට තමයි తన్నాව කියන්නේ. యాయం పోనో భవిక එනම් මේ කියන්නේ తన్నాව කරන කුත්‍ය ගැන කියනවා. పోనో భవిక
අනුභවිකා කියන්නේ අලුත් භවයක් හදන. දැන් තණ්හාව කියන එක අලුත් භවයක් හදන්න වෙන කාටවත් බෑ. තණ්හාවට විතරයි පුළුවන්. එයායන් පොනෝ භවික. ඒ හදන භවය භවය කියන්නේ පැවැත්ම. එහෙනම් අලුත් පැවැත්මක් ක්ෂණිකව හදන. මේ හදන පැවැත්මට තණ්හාව තව දෙයක් කරනවා. හැදුව හදනවා අලුත් භවය අලුත් පැවැත්ම. හදපු හැටි ඒකේ නන්දි රාග සහගතා ඒකට ඇලෙනවා අලෝනවා ඒක වර්ණා කරනවා ඒක වටින දෙයක් බවට හොරෙන් පෙන්නනවා ඒකට කියන්නේ නන්දි රාග සහගතා භවයේ හැදුවා ඒ භවයේ ඇලෝ අලෝනවා ඊට පස්සේ නිකන් ඉන්නේ ඒ අලෝල ඒකේ තියන්නේ නැහැ ක්ෂණිකවහක් කරනවා ඒක තුන්වෙනි කාරණය සංහාරි කරනවා මොකද්ද තත්‍ර තත්‍ර අභිනන්දනි පැන පැන ඔය කෘත්‍ය කරමි තත්‍ර තත්‍ර කියන්නේ පැන පැන ඒ කියන්නේ අලුත් භව අලුත් එකක හදනවා අලුත් භවයක් හදනවා තණ්හාව ඒ භවයේදී සතුටු කරනවා එතන ඉඳ දෙන්නේ ඊට වෙනස් භවයකට පන්නනවා ඔය කෘත්‍යයන් තුනම තණ්හාව කරනවා මොකද්ද එතකොට පෝනෝ භවිකා නන්දි රාග සහගතා තත්‍ර තත්‍ර අභිනන්දනි මෙන්න මේ වගේ ಗುಣ හදනවා නම් ඒක තණ්හාවේ කෘත්‍යයයි මේක ලෝභයේ කෘත්‍ය නෙමෙයි දේසේ කෘත්‍ය නෙමෙයි මෝහයේ කෘත්‍ය නෙමෙයි ප්‍රඥාවේ කෘත්‍ය නෙමෙයි ශ්‍රද්ධාවේ කෘත්‍ය නෙමෙයි මේ කෘත්‍ය තණ්හාවේ පමණයි මේ කෘත්‍ය තියෙන්නේ තණ්හාව විතරයි කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා දැන් ඒකම සරිත්හාමුදුරුවෝ පෙන්නනවා මෙතන මේ පජානාති ගුණයෙන් වෙන්න ඕනේ තණ්හාවයි දුකට හේතුව තණ්හාව කියලා යාට අවබෝධ වීමයි ඒ තණ්හාව කියන්නේ හැබැයි නිගණ්ඨනාත පුත්ත කියන තණ්හාව නෙවෙයි කියනවා තේරෙනවා නේද ඒකනේ ලංකාවේ බෞද්ධයෝ දැනගන්නවා මේක කපුවා කියන තණ්හාව නෙවෙයි කියලා කට්ටඩිය කියන තණ්හාව නෙවෙයි කියලා දැනගන්න ඕනේ ඒගොල්ලෝ කියන තණ්හාව ඒ වගේම මහාචාර්යවරේ කියන තණ්හාව නෙවෙයි මේ බුදුහාමුදුරුවෝ පෙන්නන තණ්හාව. තමන් හිතාගෙන ඉන්නේ තණ්හාවක් නෙමෙයි මේ. එන්නේ එහෙම අවබෝධයක් තියෙන කෙනා සම්මාදිට්ඨිලාභිය කියලායි මෙතන පෙන්නන්නේ. එතකොට අපි බලමු මේ වගේ ඒකෙත් තව සරියුත් හාමුදුරුවෝ මෙතෙන්දී පෙන්නවා බුදුහාමුදුරුවෝ පෙන්නපු කරුණු ටිකම. ඒ තණ්හාවේ ස්වરૂප තුනකින් ඉන්නවා. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. එහෙනම් කාම තණ්හාව වලට පුළුවන් අර අලුත් භවයක් හදන්න ඒකේ අලවන්න තව අලුතෙන් එහෙකට පන්නන්න භව තණ්හාවටත් පුළුවන් විභව තණ්හාවටත් පුළුවන් මේ තණ්හාවේ ස්වરૂප තුනක් වෙනවා එතකොට තුන් ආකාරයේ ಗುಣ තියෙනවා එතකොට ස්වરૂප තුන තුන් ආකාරයේ ಗುಣ වලින් නම ආකාරයක් තණ්හාව විද්‍යාමාන වෙනවා කොහේදීද මේ කරන්නේ අලුත් භවය හදන්නේ කොහේද කියලා දැනගන්න ඕනේ ඇහැට රූපයක් පේනකොට මේ කෘත්‍ය සංහාව කරනවා. පේනකොටම පෙනිච්චිය හැටි අලුත් භවය හදනවා. හැබැයි පෙනිච්චියකේ ඉඳ දෙන්නේ ඒකේ අලෝනවා. අලවන්නේ කොහොමද? පෙනුනේ එකේ බිහි කරලා. දැන් පෙනීමෙන් නවතින්නේ නැතුව පේනකොට පේන එකේ බිහි කරන කෘත්‍ය තමයි ඔය හෝනෝ භවිකා නන්දි රාග සහගතා කියලා කියන්නේ. නමුත් ඌට එතන ඉඳ දෙන්නේ නැහැ. ඊට පස්සේ කණෙන් ඇහෙන රද්දෙන් ඇහෙන එකෙක් බිහි කරනවා. තත්‍ර තත්‍ර අභිනන්දන. පැන පැනහ සතුටු වෙනවා. කොහෙටද පණින්නේ මේ තණ්හාව? ඇහෙන් කනට පයින්නවා. කනෙන් නාසයට පයින්නවා. නාසයෙන් දිවට පයින්නවා. දිවෙන් කයට පයින්නවා. කයෙන් මනසට පයින්නවා. එහෙනම් නිින්ද ගිහිල්ලා නැති, සිහි නැති වෙලා නැති හැම තැනම ඔන්නේ කෘත්‍ය කර කර අලුත් භවයක් හදන එක තණ්හාවේ කෘත්‍යය. ඕක තමයි දුකට හේතුව කියලා බුදුහාමුදුරුවෝ පෙන්නන. ඒකෝර ලංකාවේ මිනිස්සුන්ට දැන් දුකට හේතුව ඩීසල් නැතිකම, ඩොලර් නැති එක. දැන් ඩොලර් නැති එක දුකට හේතු වුණොත් මොකද වෙන්නේ? ලංකාවේ බුරුතු පිටින් ඩොලර් තියෙන රටවල් වලට පැනලා යනවා. දුක ඉවරයි. තේරෙනවද? ලංකාවේ මිනිස්සුන්ට එහෙම කරනවා. ඒ දුකට හේතුව දුක මොකක්ද ඒගොල්ලන්ට වර්තමානයේ තියෙන ඩොලර් නැති එක. ඒ දුක නැති තැන කොහෙද තියෙන්නේ ඒගොල්ලන්? නිවන නේද? ඩොලර් තියෙන රටක් දුක නැහැ. දැන් දුක නැති තැනට යන්නේ කොහොමද? උන් දන්නවා. ලංකාවේ
මුහුදෙන් පැනලා යනවා බෝට්ටු වල බැලහක ටිකට් අරගෙන විතරක් යනවා. තේරුණාද? ඔන්න ඔන්න අපි දැනුම දුක. මේ මිත්‍යා දෘෂ්ටිය. මේ කම්මස්ස කතා සම්මාදිට්ඨියවත් නෙතන ගුණ නැහැ. තේරුණාද? ඒක තුලත් තියෙනවා දුක. ඒකට දුකට හේතුවක් තියෙනවා. දුක නැති තැනක් තියෙනවා. දුක නැති කරන ක්‍රමයක් තියෙනවා. දැන් ඔහොමම ගිහිල්ලා අර සරියුත් ආමඳුරෝ දුක් දුක් නිරෝධං ච පජානාති කියන තැන කියන කාරණේ ඒක බුදුහාමුදුරුවෝ දේශනා කරන නිවනමයි. තණ්හාව අශේෂ විරාග නිරෝධෝ චාගව පටිනිස්සග්ගෝ මුක්ති අනාලිව. මේ චතුරාර්ය සත්‍යෙ පෙන්නන නිවන ගැන කෙටි වචනිය. කෙටි පැහැදිලි කිරීම. කාගේ නිවනද? බුදුහාමුදුරුවෝ අවබෝධ කරගත්ත ධර්මීය නිවන. දැන් ආලාර කාලාම අවබෝධ කරගත්ත නිවනේදී මෙන්න මෙහෙම තියෙන අඩුව. එයා කියනවා නිවන කියන එක තියෙන්නේ තණ්හාය අශේෂ විරාග නිරෝධෝ කියන එක එයා කියනවා. ඒගොල්ලන්ගේ ධර්ම වලත් තියෙනවා. තණ්හාව නැති තැනම තමයි නිවන තියෙන්නේ. හැබැයි මෙන්න මේ විදිහට කියනකොට ඊගාව පද්ධතියේ තියෙන අඩුව. චාගෝ පටිනිසග්ගෝ මුක්ති. ඔන්න උතනින් තුනින් නවතිනවා. බුදුහාමුදුරුවෝ නිවන කියනකොට චාගෝ පටිනිස්සග්ගෝ මුක්ති අනාලයෝ කියලා කරණ හතරක් දානවා. තේරුණානි? ඒ වගේම දැන් ආලාර කාලාම තණ්හාව ගැන දුකට හේතුව තණ්හාවයි කියලා ආලාර කාමත් කාලාරම් මේ ආලාර කාලාමත් ඒ වගේ උද්දකාරාම පුත්‍රත් පැහැදිලි කරනවා. ඒ තණ්හාවේ හැබැයි බුදුහාමුදුරුවෝ පෙන්වන තණ්හාවේ කැලලක් අඩුයි. දැන් බුදුහාමුදුරුව පෙන්වන තණ්හාව තියෙන්නේ තණ්හාය යායම් පෝනෝ භවිකා නන්දි රාග සහගතා తත්‍ර తත්‍ර අභිනන්දනි. ওই ටිකක් කියනවා අර කාලාම. හැබැයි ඒකේ වර්ග කියනකොට කාම තණ්හා විතරයි. කාම තණ්හානේ. ඒකට තණ්හාව එයාගේ තියෙන්නේ බුදුහාමුදුරුව තණ්හාවේ ආකාර තුනක් තියෙනකොට ආලාර කාලාම තණ්හාව කියන එක කියනවා. කාම තණ්හා විතරයි. භව තණ්හා, විභව තණ්හා තණ්හාව නෙමෙයි විදිහට සැලකෙනවා. දැන් ඔක තමයි වෙනස කියන්නේ. එතකොට ඒගොල්ලොත් එහෙමනම් නිවනක් ගැන කිව්වා. නිවනක් කිව්වා. දුක නැති තැනක් අවබෝධ කරගත්තා. ඒ ධිට්ඨිය තුලත් කම්මස්ස කතා සම්මා ධිට්ඨිය තුලත් ඒක තියෙනවා. දැන් ඔහොම ගිහිල්ලා දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාය ආර්ය සත්‍ය ගැන කියනවා. වෙන දෙයක් නෙමෙයි ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩිමයි. දැන් මේ පින්වතුන්ටත් එදා ඉඳලා මම පැහැදිලි කරා බුදුහාමුදුරුවෝ පෙන්නනවා බුදුහාමුදුරන්ගේ ධර්මයේ තුල මේ ආර්ය අෂ්ටාංග මාර්ගය වැඩෙන ඒකායන ක්‍රමය සතර අතිපට්ඨානිය වැඩිමයි කියලා. එහෙනම් සතර අතිපට්ඨානිය වැඩිමෙන් තමයි මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංග 8ම වැඩින්නේ. එතකොට ආලාර කාලාම කියනවා මේ අංග 8 වඩලම තමයි නිවන ලැබෙන්නේ. හැබැයි ආලාර කාලාමගේ බුදුහාමුදුරුවෝ පෙන්නන මේ අංග 8යි ඒගොල්ලෝ පෙන් වැඩිච්ච අංග බුදුහාමුදුරුවෝ වැඩුණා කියන අංග 8 ගැන විස්තරයයි ආලාර කාලාමල වගේ වෙන මේ අධ්‍යාත්මික ගුරුවරු කියන ආරස්ථාංග මාර්ගය කියන එකේ වැඩිච්ච අංග 4යි වෙනස්කම් තියෙනවා. දැන් ආලාර කාලාම කියනකොට බුදුහාමුදුරුවෝ කියන ඒවට සමානව මේවා බුදුහාමුදුරුව පෙන්නනවා ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩන්න නම් ශ්‍රාවකේ සම්මා වාචා කියලා එකක්. කියන්නේ බොරු කියන්නේ නැති, කේලම් කියන්නේ නැති, පරුස වචන, හිස් වචන කියන්නේ නැති පුජ්‍යලේක් විය යුතුයි. ඒ වැඩිච්ච වාචා සම්මා වාචා. හැබැයි ආලාර කාලාම කියන ওই ටිකම සම්මා වාචා කියන්නේ ඕක තමයි. ඒගොල්ලෝ කියන නිවන ලබන්න සම්මා වාචා ගුණයෙන් යුක්ත වූ ශ්‍රාවකේ ඉන්න ඕනේ. නැතුව සම්පප්පලාප කියන ශ්‍රාවකයන්ට ආලාර කාලාමගේ නිවනක්වත් නැහැ. ලංකාවේ එකට ඔක්කොටම තියෙනවා සම්පප්පලාපය තුලින් නිවන. ඒක තමයි මෙතන තියෙන වැරද්ද. එතකොට සම්මා වාචා කියන එක සමාන වෙනවා ආලාර කාලාමගේ මාර්ගයේ සම්මා වාචා අවශ්‍යයි. බුදුහාමුදුරුවෝ පෙන්නන ඒවම ආලාර කාලාමක් කියන සම්මා කම්මන්ත ඒ විදිහමයි. සතුන් මැරීම නරකයි, හොරකම් කිරීම නරකයි, ව්‍යාධි ඇති.
සම්මා ආජීවයත් අරහතගාමී කියන ආජීවයයි බුදුහාමුදුරුවෝ කියන ආජීවයයි සමානයි. ඒ වගේම සම්මා වායාමයේ ආනාරකාලාම කියන වායාමය සම්මා වායාමයමයි බුදුහාමුදුරුවෝ කියන්නේ. එතකොට ඒකත් සමානයි. ඊළඟට ආනාරකාලාම කියන සම්මා සමාධියමයි බුදුහාමුදුරුවෝ සම්මා සමාධිය කියන්නේ. ආනාරකාලාම කියන සම්මා සංකප්පමයි බුදුහාමුදුරුවෝ සම්මා සංකප්ප කියන්නේ. නමුත් ආනාරකාලාම කියන දිට්ඨිය බුදුහාමුදුරුවෝ ලෝකෝත්තර සම්මා දිට්ඨිය කියලා කියන්නේ. ආලාරකාලාම කියන සම්මා සතිය බුදුහාමුදුරුවෝ සම්මා සතිය කියලා කියන්නේ. එහෙනම් මෙතන සිහි කල්පනාවයි දිට්ඨියයි අතර වෙනසක් තියෙනවා. දැන් ඕක තමයි ওই පටලවගෙන තියෙන්නේ. දැන් මේ පටලව ගැත්තේ හාමුදුරුව කණ්ඩායමත් තමයි මේ ගැටලුවට මුහුණ දුන්නේ. ආලාර කාලාම වගේ ඒ අධ්‍යාත්මික ගුරුවරු පෙන්නන රූපාවචර හෝ අරූපාවචර ධානමයි බුදුහාමුදුරුව පෙන්නන මාර්ගඵල කියන්නේ කියලා. මේ ගැටලුව තමයි මේ සරියුත් හාමුදුරුව විසඳලා දෙන්න ඕනේ. ඒකට දැන් මේ දෙකේ ආර්ය අෂ්ටාංග මාර්ගය ආයේ කියන සරියුත් හාමුදුරුව මෙන්න මේකයි සම්මා දිට්ඨි සම්මා සංකප්ප ආදී වශයෙන් මේ අංගාට නම් කරනවා. ඒකට එතන සම්මා දිට්ඨිය මේකයි කියලා විස්තර වෙනම විස්තර කරන්නේ නැහැ හැබැයි. දැන් මේ හතර පජානාති ගුණේ යුක්ත නම් එයා කිසිම යතන ශ්‍රාවකයකට දැන් මේ හාමුදුරුවන්ට කියන්නේ ඒ හාමුදුරුව කෙනා අනිවාර්යෙන් තීරණය කරන්නලු එයා සුවාන් වුණ කෙනෙක් කියලා. දැන් මේ පෙන්වන්නේ කවුද සරියුත් හාමුදුරුවෝ. දැන් මේක මේ දේශනාව මම ගිය සතියේ පැහැදිලි කරා මේ ශ්‍රාවකයන් වහන්සේලා එදා බුදුහාමුදුරුවෝ ජීවමාන කාලයේ සිදු කරපු සියලුම දේශනා අවසානයේ අහගෙන හිටිය අයගෙන් ඉල්ලීමක් කරලා තියෙනවා. සරියුත් හාමුදුරුවොත් එහෙමයි, ආනන්ද හාමුදුරුවොත් එහෙමයි, මහා කොට්ටික හාමුදුරුවොත් එහෙමයි, මහා කස්සප හාමුදුරුවොත් එහෙමයි, සීලු හාමුදුරුවන් වහන්සේලා. ඒ රහතන් වහන්සේලා ඉල්ලීමක් කරනවා මම මේක කිව්වේ එක හැබෑව, නමුත් තාම ජීවමානව බුදුහාමුදුරුවෝ වැඩ ඉන්නවා, මං කිව්වා කියලා පිළිගන්න එපා, සැකයක් තියෙනවා නම් බුදුහාමුදුරුවන් ගිහිල්ලා අහන්න. දැන් මේ සම්මාදිට්ඨි සූත්‍රයේ මෙහෙම දේශනා කරලා විශාල කරුණු ටිකක් දේශනා කරලා සරියුත් හාමුදුරුවෝ අවසානයේ මේකම කියනවා. කිව්වට පස්සේ බුදුහාමුදුරුවන්ගේ විමසීමක් පසුව පිරිසක් කරනවා හාමුදුරුවෝ. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ දෙන පිළිතුර තමයි මේ සම්මාදිට්ඨිය ගැන, ලෝකෝත්තර සම්මාදිට්ඨිය ගැන බුදුහාමුදුරුවෝ කරුණු පැහැදිලි කරා නම් මේ සරියුත් හාමුදුරුවෝ කරපු පැහැදිලි කිරීමමයි මම කරන්නේ කියලා මේක අනුමත කරනවා. ඒක හින්දා තමයි මේක අපිට ත්‍රිපිටකයට ඇවිදින් තියෙන්නේ බුද්ධ දේශනාවක් විදියට. හැබැයි බුදුහාමුදුරුවෝ දේශනා කරේ නෑ, මුලින් දේශනා කරේ සරියුත් හාමුදුරුවෝ. බුදුහාමුදුරුවෝ මේක අනුමත කරා. ඒක අනුමත කිරීමෙන් තමයි බුද්ධ දේශනාව වෙන්නේ. ඉතින් දැන් අපිට මෙතන ඉගෙන ගත යුතු ගොඩක් කරුණු තියෙනවා. ඇයි අපිට එහෙනම් දැන් දුක පජානාති ගුණයෙන් යුක්ත වෙනවා නම්? දුක අපි දන්නේ පජානාති නෙවෙයි ඥානාති. කියවන්න දන්නේ, ලියන්න දන්නේ. මේ කියන්නේ දුක එවලේ හටගන්නේ මොහොතේ දුක බව දැන ගැනීම. දැන් කොහොමද දුක මේ වෙලාවේ දුකක් මේක මේ වෙලාවේ දුකක් නෙවෙයි කියලා තේරුම් ගන්න පුළුවන් වෙන්නේ? දැන් සංසාර දුක අකුසලයේ මත රඳාපවතින එක. ඒ කියන්නේ බුදුහාමුදුරු පෙන්නන්නේ දුක කියන්නේ අකුසලයේ කියන්නේ දෙකක් නෙවෙයි එකක්. අකුසලයේ තුලිනුයි දුක, සංසාර දුක තියෙනවා. එහෙනම් අකුසලයේ දැනගන්නවා කියන්නේ දුක දැනගන්නවා තමයි. දැන් සංසාර දුක දන්නවා නම් අකුසලයේ දැනගන්නවා. දැන් ඒකයි ඔයගොල්ලෝ සාමාන්‍ය අය සංසාර දුක දන්නේ නැහැ කියන්නේ. ඉපදීම ගැන දන්නවා, අකුසලයක් මොකද්ද කියලා දන්නේ නැහැ. එතකොට ඉපදීම ගැන දැනගත්තට වැඩක් නැහැ. මොකද හේතුව සංසාර දුක නෙමෙයි දන්නේ. සංසාරයේ පැවැත්ම. සංසාරයේ හැටියක්. ඒ හැටියක් දැන ගැනීම නෙමෙයි මෙතන අකුසලියත් එක්කයි සම්බන්ධය තියෙන්නේ. දැන් අකුසලිය කියන එක රඳාපවතින ධර්මතා දෙකයි තියෙන්නේ. සාමාන්‍ය මිනිස්යන්ට වුණත් ටිකක් අවධානයෙන
සිහිය දියුණු කිරීම තුළ සමාධිය දියුණු කිරීම තුළ නිකම්ම තේරෙන්නේ සමාධිය දියුණු කිරීම තුළ අකුසලයේ මූලික ස්වරූප දෙකක් හඳුනා ගන්න පුළුවන්. ඒ ස්වරූප දෙක තමයි සංකල්පනාවල ඇතිවන අභිජ්ජා ස්වරූපය, ඇලීම් ස්වරූපය හා සංකල්පනාවල ඇතිවන ගැටීම් ස්වරූපය. එහෙනම් සංසාර දුක කොහෙද තියෙන්නේ? එතන ඇලීමක් තියෙනවා, එක්ක ගැටීමක් තියෙනවා. එහෙනම් අකුසලිය කොහෙද තියෙන්නේ? එතන ඇලීමක් තියෙනවා, එක්ක ගැටීමක් තියෙනවා. එහෙනම් ඇලීම ගැටීම තියෙන තැන අකුසලිය තියෙනවා. දැන් මේ ඇලීම ගැටීම හටගන්නේ ධිට්ඨිය තුල නෙමෙයි, සංකල්පනා තුල. ධිට්ඨියෙන් බිහි කරන සිතුම් පැතුම් තුලයි. ඒක නිසා වෙන දැන් ඇලීම, දැන් කාමයේ කියන ඇලීම බුදුහාමුදුරුවෝ පෙන්වනවා සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. සංකල්පනාවල තියෙන ඇලීම තමයි මිනිස්යාගේ සත්තුන්ගේ කාමයේ කියන්නේ. ඔය වගේ ඒ ඇලීම තමයි මේ කියන්නේ කාම තණ්හාවේ ස්වરૂපය ගැන ඒ කියන්නේ. කොහොම හරි දැන් එතකොට අකුසලයේ තියද නැද්ද කියලා දැනගන්න තමන්ට ඉගෙන ගත යුතුයි. සංකල්පනාවල හටගන්න ඇලීම් හා ගැටීම් ස්වરૂප හඳුනා ගන්න වෙනවා. දැන් ඇලීම පාලියෙන් කියනකොට අභිජ්ජා කියලා හඳුන්වනවා. ගැටීම පාලියෙන් කියනවා ව්‍යාපාද. දැන් බුදුහාමුදුරුවෝ සංසාර විමුක්තියට දෙන කමඨහන ඒකායන ක්‍රමය සතර අතිපට්ඨානිය වැඩිමයි. දැන් මේ පින්වතුන්ට මහා සතිපට්ඨාන සූත්‍රයේ සියලුම ධර්ම කරුණු පබ්බ කායනුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව කියන සියල්ලම දේශනා වාර 50 ගානකින් අවසන් කරා. එතකොට දැන් සතර අතිපට්ඨානිය වැඩිම කියන එක කරන්න සක්මන් භාවනාව පිළිබඳව මුලින් ඉඳලා උපදෙස් දුන්නා. තමන්ට නිවසේ ඉඳලා පුරුදු කරන්න කිව්වා. දැන් ඒවා පුහුණු කිරීම කරනවා, බණත් ඇහුවා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ දැන් ওই සතර අතිපට්ඨානිය බලන්න දුක නැති තැනට යන්න බුදුහාමුදුරුවෝ දෙන උපදෙස මොකද්ද? කෙටියෙන් සම්මතන දීම සියලුම ශ්‍රාවකයන්ට කෙටියෙන් සතර අතිපට්ඨානිය බුදුහාමුදුරුවෝ හඳුන්වන්නේ කාය කායानुපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේ ලෝකේ අභිජ්ජා දෝමනස්ස. එහෙනම් කයෙන් කය බලමින් වාසය කරන්න ඒ කායික අරමුණේ අභිජ්ජා දෝමනස්ස නැති වෙනකම් ඔන්න එක විදිහක් දුක නැති තැනට යන්නේ. ඒ වගේම එහෙම නැත්නම් ඒ කය තුලින් හටගන්නේ වේදනාව තුල වේදනාවට ඇලෙන එක ගැටෙන එක නවත්තනිකන් ඒක කමටහන වඩන්න. ඒ කායික අරමුණෙන් හටගන්නේ විවිධ සිත්වල ස්වરૂප වලට ඇලීම ගැටීම නතර වෙනකන් ඒ කමටහන වඩන්න. ඒ කියන්නේ චිත්තේ චිත්තානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අභිජ්ජා දොමනත්තා. ඒ වගේම ඒ සිත තුල හටගත්ත ධම්ම වලට ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව ඉඳලා ඒ කමඨාන වඩන්න. ඒ කියන්නේ ධම්මේ ධම්මානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අභිජ්ජා දොමනත්තා. මේ කිව්වේ සතර සතිපට්ඨානේ ප්‍රධාන උපදේශය, බුදුහාමුදුරන්ගේ මුල්ම උපදේශ. මේ වචන හතර අහලත් මේක විතරක් තේරිලා නිවන් දැකබෝ අතිපට්ඨානේ වැඩිච්ච ශ්‍රාවකෝ එදා හිටියා. ඒ අය නිකන් නෙමෙයි, එහෙමනම් මේක ගැන තේරුමක් තියෙනවා. ඒ වගේම දැන් ඉන්න අයට එහෙම බැරි හින්දා විවිධ විදිහට ගුරුවරු කමඨහන් ක්‍රම හදලා දීලා තිනවා මේක වඩා ගන්න. ඒවා අනුගමනය කරන්න. ඒවා එක මේක වැරදි අරක හරි කියලා තමන්ගේ පඬිතකම් කරන්නේ නැතුව ඒ ගුරුවරයා කියා දෙන එක කරන්න. ඒ ගුරුවරු ගුරුකුලයක් හදලා තියෙනවා නම් කමඨහන් ක්‍රමය ඔය මූලික දේශනාවට අනුගතව තමයි හදලා තියෙන්නේ. මේ හතර අතිපට්ඨානට අනුගතව. බුද්ධ දේශනාව අර හතර විතරයි. ඊට වැඩිය වෙනත් පැහැදිලි කිරීම පොඩි පොඩි තැන්වල තියෙනවා. ඉතින් කොහොම හරි වේවා දැන් මේහෙම මේකනේ ක්‍රමයේ දුක නැති තැනට යන්න, සංසාර දුක නැති තැනට යන ඒකායන ක්‍රමය මොකද්ද? සතර අතිපට්ඨානෙ වැඩිම. ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? අභිජ්ජා ව්‍යාපාද එන අභිජ්ජා දෝමනස්ස ඉවර කිරීමයි, විනාශ කර ගැනීමයි. ඒකෙන් ලැබෙන ප්‍රතිඵලයක් තමයි මේ සරියුත් හාමුදුරුවෝ දේශනා කරන්නේ. මොකක්ද ඒ ප්‍රතිඵලය? දුක්ඛංච පජානාති, දුක්ඛ සමුදයංච පදායාති. දැන් දුක්ඛංච පජානාති
ඒ දුක ඒ අරමුණේ හටගන්නකොටම දැනගන්නවා. එහෙනම් දැන් බලන්න දැන් දුකක් හටගන්න නම් සංසාරයේ එක්ක සංකල්පනාවල අවිජ්ජා හටගන්න ඕනේ. දැන් නම් ව්‍යාපාද හටගන්න. දැන් මේ අරමුණ හින්න මේ කයෙන් එන අරමුණ හින්න මේ රාහෙන් එන අරමුණ හින්න දැන් අරමුණු වෙන කොහෙන්ද එන්නේ කියලා දැනගෙන ඉන්න එපා මේ සංකල්පනාවල අහවල් මේ ධම්මතාවේ නැත්නම් අවිජ්ජාද ව්‍යාපාරද කියලා තේරුම් ගන්න. දැන් එක අර එක ඉන්ද්‍රිය පුරුදු කරන කාය ඉන්ද්‍රිය පුරුදු කරනවා. කයෙන් එන අරමුණක එනවා. මේ වෙලාවේ මට ඇලීමක් තියෙන්නේ. මේ වෙලාවේ මේ අරමුණෙන් ඇති වෙන්නේ මේ කමටහන සතිය පවත්වනකොට ඇති වුණේ ඇලීමක්. මේ කමටහනේ සතිය පවත්වනකොට මේ වෙලාවේ සතිය පවත්වනකොට කමටහනේ ඇති වුණේ ගැටීමක් කියලා ඒ මොහොතේ දන්නවනම් ඒක මොකද්ද? ඒක අවිජ්ජාට පජානාති ව්‍යාපාදංච පදානං. ව්‍යාපාදයයි ඒ මොහොතේ දැනගන්නවා. එතකොට සංසාර දුක කියන්නේ මොකද්ද? දුක හදන්නේ මොකද? දුක තියෙන තැන ලක්ෂණය මොකද්ද? අවිජ්ජා තියෙන තැන දුක තියෙනවා. ව්‍යාපාදයේ තියෙන තැන දුක තියෙනවා. එහෙනම් දැන් තමන්ට මේ මොහොතේ කමඨහන සතිය පවත්වන මොහොතේ ඒ අරමුණ තුල ඊයේ නෙමෙයි පෙරේදා නෙමෙයි මීට විනාඩියකට කලින් නෙමෙයි ඒ මොහොතේ ඒ වර්තමානයේ වර්තමාන අරමුණේ අවිජ්ජා ඇලීම හෝ ගැටීම තමම්ම සතියෙන් දකින තැන පජානාති ගුණයෙන් යුක්තයි. ඒ දකින්නේ සංසාර දුකයි. ඒක තමයි දුක්ඛංච පජානාති. හැබැයි ඒක විතරක් මදින්නේ දැන් තව හතරක් තුනක් එකතු වෙන්නේ. දැන් මේ අරමුණ තුල ඇලීම ඇති වෙන එකම අරමුණ සමාන අරමුණු වෙනවා. ඒ සමාන අරමුණේ ඇලීම ඇති වෙන තැන මෙහෙමයි. ඇලීමක් නැති තැන මෙහෙමයි. ගැටීම ඇති තැන මෙහෙමයි. ගැටීමක් නැති තැන මෙහෙමයි. අපිට සාමාන්‍ය ජීවිතයේදී ඇලීමක් නැත්නම් ගැටීම තියෙන්න ඕනේ. ගැටීමක් නැත්නම් ඇලීම තියෙන්න ඕනේ. දැන් බුදුහාමුදුරුවෝ දෙන සතිපට්ඨානයේ වඩනකොට ඒ අතරතුර පුහුණුවේදී එන්නේ ඇලෙන තැනක් නැති වෙනවා. ඇලෙන තැන නැති වුණ බවත් තේරෙනවා. ආය ඇලෙන තැනක් නැති වෙනවා. නමුත් ඇලීම ගැටීමකට මාරු වෙන්නේ. දැන් අපිට සාමාන්‍ය ජීවිතයේ වෙන්නේ දැන් හොඳ දෙයට ඇලෙනවා ඒක නරක වුණේ හැටි ගැටෙනවා. මේ කියන්නේ කමඨාන තුල සතිපට්ඨානය තුලයි මේ ගුණේ තියෙන්නේ. මේ අවිජ්ජා ඇති වෙනවා දැන් නැහැ. එහෙනම් අවිජ්ජා ඇති වෙනවා කියන්නේ දුක ඇති වෙනවා. දැන් දුක නැහැ. තේරෙනවනේද? දැන් එහෙමනම් ඇලිච්ච තැන ඇලුන පුජ්‍යලයේ මිහි වෙන තැන දුක තියෙනවා. ගැටන අරමුණේ ගැටන පුජ්‍යලයේ බිහි වෙන තැන දුක තියෙනවා. කොහොම වඩනකොට එයාට පජානාති වෙන්නේ. එහෙනම් එයාටම හැකියාවක් ලැබෙනවා. ගැටුම්කාරී අරමුණ එනවා. ගැටෙන්නේ නැතුව ඉන්නවා සතිය. දර මොකද්ද තියෙන්නේ? ඇලුම්කාරී අරමුණ එනවා. ඇලෙන්නේ නැතුව ඉඳ දක්ෂ වෙනවා. මේ කමටහන තියෙන නිකන් කල්පනා කරලා බෙල්ල උලු කරගෙන කරගන්න වැඩක් නෙවෙයි. එන එක 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 සම්පප්පොල ගියෝලා සාකච්ඡා කරලා කරගන්න පුළුවන් වැඩක් නෙවෙයි කියලා පැහැදිලි වෙන්නේ. තේරෙනවා මේක කරන්න පුළුවන් සතිපට්ඨානෙ වැඩි උත් විතරයි. වෙන කිසි දෙයකින් කරන්න බෑ. එහෙම කරා නම් මේ ගුණේ ඉන්නේ වෙලාරකාවට. උද්දකාරම පුත්‍රට ඉන්නේ බෑ. ඒ ගුණයක් නෑ ඒගොල්ලන්ට. මේක දුකයි කියලා ඒවල තේරෙන්නේ නෑ. මේක දුකට හේතුව කියලා තේරෙන්නේ නැහැ. හේතුව මොකද්ද? ඇලෙන හෝ ගැටෙන පුජ්‍යල භාවයයි. ඇලෙන කෙනා නැති තැන පාස් වෙන්න ඕනේ. ඇලෙන පුජ්‍යල භාවයේ නැති තැනක් අවබෝධ වෙන්න. එහෙනම් ඇලෙන පුජ්‍යල භාවයේ තමයි ධර්මයේ තණ්හාව කියන්නේ. ගැටෙන පුජ්‍යල භාවයට කියන්නේ තණ්හාවයි. එහෙනම් ඇලින් ගැටින් නැති තැනක් ආවොත් ඇලෙන පුජ්‍යල භාවයේ නැති තැනක් හා ඇලෙන පුජ්‍යල භාවයේ තියෙන තැනක් කියලා වර්ග දෙකක් එයා දකින්න. කමඨහන තුල මෙන්න මේ ගුණය තමයි සරියුත් හාමුදුරුවෝ මේ දුක්ඛංච පජානාති දුක්ඛ සමුදයංච පජානාති කියලා දැන් පෙන්නන්නේ. මේක දැන් මේක සතිපට්ඨානයේ වඩන කෙනෙකුට දැනෙන්නේ කායික අරමුණේ පමණයි. කයෙන් එන අරමුණේ විතරයි.
රහතන් වහන්සේ තමයි උපත්ති ඉන්ද්‍රිය හයෙන්ම මේක හැම වෙලේම දකින උත්තමයා. ඉතින් මේ පින්වතුන්ටත් අපි පැහැදිලි කරගෙන ආවේ සතිපට්ඨානයේ වඩන විදියයි. දැන් ඊට අමතරව දැනගන්න ඕනේ අර දුක ගැන කියනකොට බුදුහාමුදුරුවෝ පෙන්නනවා දුක්ඛ ආර්ය සත්‍ය ජාතිය දුකයි ජරාව දුකයි මරණේ දුකයි ශෝකේ දුකයි පරිදේව දුකයි. දැන් අවසානයේ කියනවා කැමැති දේ නොලැබීම දුකයි. දැන් සාමාන්‍ය මිනිස්සුන්ට සත්තුන්ට තේරෙන්නේ තිරිසන් සතෙකුටත් තේරෙන්නේ කැමැති දේ නොලැබීමේ දුක තමයි ඉපදීම දුකක් විදිහට ඌට තේරෙන්නේ නැහැ. ඌගේ විද්‍යාමාන වෙන්නේ මුළු ජීවිත කාලේ මොකද්ද? කැමැති දේ නොලැබීමේ දුකෙන් පෙළෙනවා. හැමදාම ඌට කැමති විදිහට කන්න නැහැ. ඌට කැමති විදිහට ඉන්න නැහැ. කැමති දේ නොලැබී. දැන් ඒකට දැන් ඒ දුකට හේතුව ඒ සතා හිතන්නේ මොකද්ද? අනිත් සත්තු හින්දායි මට කන්න නැත්තේ. තේරෙනවද? මට හොඳින් බය නැතුව ඉන්න නැත්තේ අනික් එව්ව හින්දායි. දැන් දුකට හේතුව උට තේරෙනව නේද? උගේ දිට්ඨිය මිත්‍යා දෘෂ්ටිය තියෙනව නේද දුකට හේතුව? තණ්හාවද හේතුව? එහෙම වෙන සති. එහෙනම් මේ බණහාරයේ හුඟක් දුක් තියෙන්නේ ඔන්න ඔය අවසානයේදී. මොකේද? කැමැති දේ නොලැබීම. අර මිනිස්සයා හින්දායි මට දුක. මූ කසාද බැඳපු හින්දායි මට දුක. දැන් දුකට හේතුව තණ්හාවද? කසාද බැඳපු එකක්ද? මේ ළමයා හින්දායි මට දුක. දැන් තණ්හාවද දුකට හේතුව? වැඩි ළමයාද? දැන් කොච්චර මුණාවක්ද? ඕක මොන දික්කියද එතකොට? දුකට හේතුව බහුභූතයා. තව සතේ, තව පුජ්‍යලේ. ඕක තණ්හාව නෙමෙයි. තේරුණා? ඕකෙන් පෙගෙනවා. ඉතින් දැන් ඒක අහක් කරනවා. ඕක අහක් කරන්න තමයි දැන් දැන් තියෙන්නේ. දැන් ඩොලර් නැති එක ලංකාවේ මිනිසුන්ට දුක. දුකට හේතුව උන් හදාගත්තේ එක. කේනනේ? ඒකට දුක නැති තැන දන්නවා. ඩොලර් තියෙන රට හොඳයි. ඉතින් පයින්නවා. තේරුණා? දැන් උපාසකම් බලන ඉතින් කොහොම හරි ඉන්නේ ඌ පන්නනවා. අනේ ඵලයන් අපිට දුක වින්දකින් උඹලට බෑ පොඩි වුණේ. මේ සංසාර විමුක්තියට මේ යවන්නේ. දැන් ඕක කරලා නෙවෙයිද වයසට ගිහිල්ලා තියෙනකත්. වෙන මොන හරි කරාද කියලා බලන්න. කැමැති දේ නොලැබීමේ දුක විතරයි මේ දුක විද්‍යාමාන. තේරුණා නේද? ඉපදුනාද කියලා මතක නැහැ. මැරෙනවා කියලා මතක නැහැ. තේරුණා නේද? දැන් ඒක හරි. දැන් ඕක හැබැයි පෙළක් අය මේක ධාර්මිකව කම්මස්සගතා සම්මාදීට්ටියෙන් හොයනවා. මේක දැන් මිනිස්සෙක් වුණ පුළුවන් මේක හිතන්නේ. ඌ හිතනවා මේ මිනිස්සෙක් කියලා ඉපදුණු එකනේ දුක. මේ කැමති දේ නැති උනේ ඔය කැමති දේ නැරඹෙන්නේ මිනිස්සෙකුනේ. දෙවියන්ට එහෙම නැහැනේ. ඕ දෙවියන්ට හැම කැමති ඕනම දෙවියෝ කැමති දේ ලැබෙනවා. දිව්‍ය ලෝකේ අර මාකටිං කරන අය නැති හින්දා දෙවියන්ට අලුත් කැමති දේවල් හදන්න දෙයක් නැහැ. මාකටිං කාරය ඔක්කොම ඉන්නේ කොහෙද? ලං මනුස්ස ලෝකේ. තේරුණානේ? ඒ නිසා දැන් ඔයගොල්ලන්ට එහෙම නැහැ. අදට කැමති වෙනවා ඒකට පොර බදලා ලෝන් දාලා ඕටි කරලා ඒක ගත්තා. ඒ දුක ඉවර වෙන්නේ නැහැ. ඒක විනාශ වෙලා යනවා. ඊට පස්සේ මාර්කටිං කාරය අලුත් දෙයක් පෙන්නනවා. ඊට වැඩි හොඳයි මේක. අන්තිමට රෙද්දටත් උනේ හොම නේද? ඇඳුමටත් උනේ ඔච්චර තමයි. පැළඳුමට උනේ ඕකයි. දැන් ඕක නෑ දිව්‍ය ලෝකේ. මොකද දැන් දිව්‍යාංගනාව උප්පත්ති ලැබෙනකොට ඇඳපු එකමයි මැරෙනකොටත් තියෙන චුත වෙනකොට. තේරුණාද? වෙනස් වෙන්නේ. මොකද එයාට අලුත් දෙයක් සැප වෙන්නේ. කැමති දෙයක්ම ලැබිලා තියෙනවා. එහෙනම් දැන් එතන නිවනක් තියෙනවනේ. දැන් කැමති දේ නොලැබීමේ දුකට කාම ලෝකයේ කැමති දේ ලැබෙන්නේ නැති එක දුකට විසඳුමක් තියෙනවා. ඉස්සර අධ්‍යාත්මික ගුරුවරු හොයාගෙන තියෙනවා. හිං කරලා ඵලයන් දිව්‍ය ලෝකෙට. ඒකේ අකමැති දෙයක් නැහැ. තමන් කැමති දේ විතරයි ඉතිරි වෙන්නේ. තේරෙනවනේ? ඒකට
එයාට හැබැයි අර ටික තියෙනවා ජාති දුක ජරා දුක මරණ දුක ශෝක දුක ඒවා ඒවා යනවා අන්තිමට ජරාවත් නැහැ ඉතින් මරණකන් චුත වෙනකන් දකින්න හම්බෙන්නේ මරණය හුඟක් කල් හින්දා ඉක්මනින් මැරෙනවා කියලා තේරෙන්නේ අමරණීයයි කියලා තේරෙනවා අවසාන මොහොත විතරයි තේරෙන්නේ එතකොට ඒකෙන් ප්‍රශ්නයක් නැහැ දැන් ඕක ආනාර කාලාම කියන්නේ ඔයිට වැඩි හුඟක් ඉහළයි එයා කැමති දේ නොලැබීමේ දුක ශෝක දුක දැන් ශෝකය අහක් වෙච්චි ශෝකය කියන එක හේතුව හොයාගත්ත ශෝකය තියෙන්නේ කොහෙද කාමයේ හරහා පරිදේවේ කාමයේ හරහා ජරාව කාම ලෝකේ තියෙන්නේ එතකොට උප්පත්තියක් තියෙනවා උප්පත්තිය බ්‍රහ්මත්වයේ තියෙනවා හැබැයි මරණය බ්‍රහ්මත්වයේ නෑ කියලා විශ්වාස කරා එතකොට ඔය කියන බුදුහාමුදුරු දේශනා කරන දුකෙන් හුඟක් ඒවහක් වෙනව නේද බ්‍රහ්මත්වයේදී නමුත් දැන් ආනාර කාලාම දුකට හේතුව කියන්නේ තණ්හාවමයි හැබැයි ඒ තණ්හාව කාම තණ්හාව විතරයි බ්‍රහ්මත්වයේ උපදින්න උදව් වෙච්ච තණ්හාව භව තණ්හාව ඒක එක්ක ගනුදෙනු කරන අනිත් තණ්හාව විභව තණ්හාව දැන් එහෙමනම් බුදුහාමුදුරුවෝ පෙන්වන සංසාර විමුක්තිය ලැබෙන්න නම් කැමති දේ නොලැබීමේ ඉඳලා පටන් අවසාන කෙළවරේ ඉඳලා පටන් අරගෙන ඉපදීම දක්වා සියල්ලටම හේතුව හොයන්න වෙනවා මේ හේතුව ගත්තොත් තණ්හාවම තමයි ඒකේ කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කියන කෑලි හත් තුනම තියෙනවා ඒ වගේම කාම තණ්හාව හරි භව තණ්හාව හරි විභව තණ්හාව හරි නැති වෙනකොට නැති කරලා යුතු ශික්ෂාවල් තුනක් තියෙනවා ඒ තුන තමයි සීල සමාධි ප්‍රඥා එතකොට සීල සමාධි ප්‍රඥා සමාධි කියන ශික්ෂා දෙකෙන් කාම තණ්හාව යටපත් කරනවා ඒකෙන් ලැබෙන නිවනට රැවටෙනවා කාම තණ්හාව යටපත් කිරීමේ කෘත්‍ය කරන භාවනාව සමත භාවනාව තණ්හාවේ සියලුම අංග යටපත් විනාශ කරන ක්‍රමයේ තියෙන්නේ විපස්සනා භාවනාව ඒක තමයි ඔය ඉගෙනගෙන කරන සතිපට්ඨාන භාවනාව. ඉතින් හැම දිනාටම මේ දුක්ඛංච පජානාති දුක්ඛ සමුදයංච පජානාති දුක්ඛ නිරෝධංච පජානාති දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාය පජානාති කියන ගුණය සම්මාදිට්ඨියෙන් පස්සේ සම්මාදිට්ඨි ලාභයාට විද්‍යාමාන වෙන ගුණයක් කියලා මේ සරියුත් සාමුදිරුව පැහැදිලි කරනවා නම් තමනුත් ඔය කමඨහං වඩලා නැතු සාකච්ඡා කරලා ඉගෙනගෙන පොත් ලියලා පොත් කියවලා හරියන්නේ නැහැ. සතිපට්ඨානයේ වඩලා ඔය කියන ගුණ ටික සංසන්දනය කරලා තීන්දු ගන්න පුළුවන් නම් අනුන්ගෙන් අහන්න නැතුව ඒකට තමයි මේ සරියුත් සාමුදුරුව මේ දේශනාව කරලා තියෙන්නේ. ඉතින් හැමදෙනාට මේ වඩන්නා වූ සතිපට්ඨානයේ දිගට වැඩිවීමට ශක්ති ධෛර්ය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අද දේශනාවත් අවසන් කරනවා. වෙනදා වගේම පොඩි වෙලාවක් ලබා දෙනවා ගැටලුවක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න. පොඩි ආන්දරු ගැටලු නැතුව ඉඳ අපිත් මේ වැඩසටහනක ඉඳින්න එහෙම අවසන් කරමු. ඒ අපේ හොඳ මෙහි ප්‍රසන්න කරන්නේ. කරුවන් සන්නයි හැම දිනාටම. කරුවන්